නුනිමි ගමනේ ගමනාන්තයක් සොයා සංක්‍රමණ මල්වාන සංක්‍රමණයෙන් පස්සේ සන්නස දිවි අපි මෙවර සංක්‍රමණය සඳහා තෝරගත්තේ පාලින්ද නුවර පාලින්ද නුවර නොහොත් පැලෑද නගරය මෙවර සන්නස දිවි අපේ සංක්‍රමණය පාලින්ද නුවර පැලෑඳ පැලෑඳ නගරයේ හෙවත් පාලින්ද නුවර කියන වචනේ ඇහුණු සැනින් අපිට මතක් වෙනවා පොළොන්නරුව රාජධානිය කරගත් මහා පරාක්‍රමබාහු රජතුමා දකුණ දේශයේ පාලකයා වශයෙන් සිටින කාලයේදී පස් යොදුන් රටට අයත් නගරය දේශයේ විදිහට හඳුන්වන මේ පාලින්ද නුවර ස්වයංපෝෂිත කරා කියලා. ඒකට හේතුව මේ මහා පරාක්‍රමබාහු රජතුමා රුහුණේ මානාභරණ රජතුමාත් එක්කලා සටනේ යෙදෙන කාලයේදී ඔහුගේ සේනාව සංවිධානය කරන්නට මේ පැලෑඳ නගරය භාවිතා කළා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. ඊට පස්සේ මේ පැලෑඳ නගරයේ විශේෂත්වය වෙන්නේ වීදිය බණ්ඩාර සෙනවිතුමා. වීදිය බණ්ඩාර සෙනවිතුමාගේ කතා පුවතත් එක්කලා මේ සෙනවිතුමා ඔහුගේ රාජධානිය විදිහට ඔහුගේ බල ප්‍රදේශයේ විදිහට මේ පැලෑඳ නගරය යොදාගෙන පාලකයා වශයෙන් කටයුතු කරා කියලා සේනාව සංවිධානය කරා කියලා යුද උපකරණ මේ දේවල් නිපදෙව්වා කියලා මේ මහා වංශයේ දීප වංශයේ මේ පොතපතේ හැම දෙයකම සඳහන් වෙනවා. මෙන්න මේ කියන කතා පුවත් කීපයත් එක්ක එකතු වුණාම ඉතාම සුවිශේෂී සහ ඉතාම ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයකට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි පැලෑඳ පුරාණ රජමහා විහාරස්ථානය. ඉතින් අපි යමු පැලෑඳේ අතීතයේ සොයාගෙන මුලින්ම පැලෑඳ පුරාණ රජමහා විහාරස්ථානය. විදිය බණ්ඩාර සෙනවිතුමා ගැන කතා කරොත් කෝට්ටේ රාජධානියෙන් බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ රණකාමියෙක් කිව්වොත් මම නිවැරදි. පෘතුගීසීන් පන්වා හරින්න විශාල කෝලහාල රසක් කරපු සෙනවිතුමෙක් කිව්වොත් මා නිවැරදි. ඉතින් මේ සෙනවිතුමාත් එක්කලා කතා පුවතක් ගොඩනැගෙන මේ පැලෑඳ නගරයේ විශේෂම සහ ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයකට තමයි අපි අපේ පළවෙනි සංක්‍රමණය අරගෙන ආවේ. ඒ පැලෑඳ පුරාණ රජමහා විහාරස්ථානය. ඉතින් මේ වීදිය බණ්ඩාර සෙනවිතුමා පිළිබඳව සහ එතුමාත් එක්ක මේ ගෙතුණු කතා පිළිබඳව අපිට සවිස්තරාත්මකව මේ කතා පුවත් පිළිබඳව හරියාකාරව දැනගන්න නම් මේ පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේව බැහැදකින්නට වෙනවා. ඉතින් අපි යමු ස්වාමින් වහන්සේව බැහැදකින්න. පැලෑඳ නමින් සඳහන් කරන මෙම ප්‍රදේශය ඓතිහාසික වශයෙන් බලන විට සඳහන් වන්නේ පිළන්ද ගාම කියලා. කාලතිත්තං තතෝ ගන්ත්වා පංච යෝජන රට්ඨකේ පුරම් පිළන්ද ගාමස්සේ මා පෙත්වාන වසින් තහින් කියලා චූලවංශයේ සඳහන් වෙන පැලෑඳ ගැන සඳහන් කරනකොට ඓතිහාසික වශයෙන්
චූල වංශය ඒ වගේම පෘතුගීසී සමයේ ලියවිච්ච පොත්පත් වලින් අපිට ඒ ඓතිහාසික තොරතුරු සොයා ගන්න පුළුවන්කමක් තිබෙනවා. පිලන්ද කියලා කියන්නේ ආයුධ. අවි ආයුධ හදපු ගම කියලා කියනවා. ඒ අවි ආයුධ හදපු නිසා පිලන්ද පස්සේ පැලෑඳ නමින් සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා. පැලෑඳ ඉතිහාසයට සම්බන්ධ වන්නේ වීදී බණ්ඩාර මහ සෙනවිතුමන් නිසායි. එතුමා ගැන කතා කරනකොට පෘතුගීසීන් සමග එකට එවනත් ඔවුන්ව පරාජය කිරීම සඳහා විශාල සටනක් මෙහෙයවපු රණසූරයෙක් වීදී බණ්ඩාර කියලා කියන්නේ. එයා කෝට්ටේ ඉඳලනකොට එයාගේ සමුද්‍ර දේවී සමග විවාහ ජීවිතයට ඇතුළත් වෙලා ධර්මපාල විජේපාල කියලා කුමාරවරු දෙන්නෙක් ඉන්නවා. පෘතුගීසීන්ට ඕන කළා තිබුණා මේ වීදී බණ්ඩාරව විනාශ කරන්න. ඒ විනාශ කරන්න ඕන කරපු නිසා පෘතුගීසීන් ඕකට උපක්‍රමයක් යෙදුවා. එයා යුද්ධයට ගිහිල්ලා එන අතරතුරේදී කටකතාවක් පැතිරෙව්වා පෘතුගීසී සොල්දාදුවෙක් සමග මේ සමුද්‍ර දේවිය සම්බන්ධතාවයක් ඇති වුණා කියලා. වීදී බණ්ඩාර ඒ පිළිබඳව සොයන්නේ නැතුව ඇයව දියවන්නා ඔය ගිල්වල මරණයට පත් කළා. මේ මරණයට පත් කළාම කෝට්ටේ වැසියන් සම්පූර්ණයෙන්ම රජවාසලත් වීදී බණ්ඩාරට විරුද්ධ වුණා. වීදී බණ්ඩාරයන්ට විරුද්ධ වෙච්ච නිසා එයාට කෝට්ටේ එන්න බැරුව සීතාවකට පලා ගියා. සීතාවකට පලා ගිහිල්ලා මායා දුන්නේ රජුරුවන් සමග එක්කාසු වුණා. පෘතුගීසීන්ට විරුද්ධව සටන් කරන්න. ඒ මායා දුන්නේ රජතුමාගේ සිටියා සූර්ය දේවිය කියලා කුමාරිකාවක්. ඒ සූර්ය දේවිය නැමැති කුමාරිකාව අරගෙන තමයි වීදී බණ්ඩාර මහසෙනතුමා පැලැඳට ආවේ. ඒකයි සඳහන් කරන්නේ කාල තිත්තං තතෝ ගන්වා පංච යෝජන රට්ටකේ පුරං පිළන්ද ගාමස්සේ මා පෙත්වාන වසෙන්තයින් කියලා. පැරණි පොත්වල සඳහන් වෙන උඩරට ඉඳලා දකුණට යන්න ප්‍රධාන මාර්ගයේ තිබිලා තියෙන මේ පැලැඳහරහා. පැලැඳහරහා මේ මාර්ගයේ තිබිලා තියෙන. ඉතින් වීදී බණ්ඩාර පැලැඳට මෙහාට ඇහිල්ලා බලකොටු බැඳගෙන පෘතුගීසීන්ට විරුද්ධව සටන් මෙහෙයීම සඳහා අවි ආයුධ නිෂ්පාදනය කළා. පල්ලෙහා තියෙනවා ඒ අවි ආයුධ නිෂ්පාදනයේ යබර. ඒ තියෙන ඊළඟට ඒ ස්ථානවලට සඳහන් කරනවා පන්නේ වත්ත, පන්නේ කුඹුර, පන්නේ ඇල. ඒ වගේම පැලැඳ ගංගාචාරිගේ කියලා ඒ පරම්පරාවල ඒ විදිහට තියෙනවා. එහෙම තියෙන අතරතුරේදී ඊළඟට නැවතත් පෘතුගීසීන් මගද කරන්නේ වීදී බණ්ඩාරට විරුද්ධව විශාල සටනක් මෙහෙව්වා. මේ සටනක් මෙහෙවන අවස්ථාවේදී ඒකට මුහුණ දෙන්න බැරුව වීදී බණ්ඩාර මහසෙනවිතුමා මෙහෙ අත්හැර දාලා දකුණට ගිහිල්ලා වලවේ ගඟහරහා එයා උතුරට ගියා. අන්න උතුරට ගිහිල්ලා ඉන්න අතරතුරේදී තමයි එයාට මරණයට පත්වන්න සිද්ධ වුණේ. සිය යුද්ධයට ගිහිල්ලා ඇහිල්ලා සියමලා ගහක් යට හාන්සියලා ඉන්නකොට එක්තරා ද්‍රවිඩ සොල්දාදුවෙක් එයාට හොරෙන් සියමලා ගහට නැගලා එයාට හෙල්ලෙන් ඇනලා මැරෙව්. ඓතිහාසික වශයෙන් ගොඩාක් කරුණු තියෙන ගම්මානයක් මේ පැලැඳ කියලා කියන්නේ. පැරණි සිංහලයට අයත් වන සියලුම අවි ආයුධ යුද්ධයට අවශ්‍ය කරන දුණු, කඩු, ඊතල මේ ඔක්කොම දේවල් නිර්මාණය කරලා තියෙන පැලැඳ. අවි ආයුධ හදලා තියෙන්නේ මෙහි තිබෙන ස්වාභාවික දේවල් ගල් වර්ගයකින්. ඒ ගල් වල ගල් උණු කළා එවෙන් තමයි අවි ආයුධ හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අනිත් එක තමයි වීදී බණ්ඩාර සෙනවිතුමාගේ පරම්පරාව. ඒ සෙනවි පරම්පරාවෙන් පැවතෙන අය ඉන්නවා. ඉද්දගොඩ හේවගේ කියලා එක පරපුරක් තියෙනවා. හේවාපන්න ආරච්චි කියලා තව පරපුරක් ඉන්නවා. කොඩිපිලි ආරච්චි කියලා තව පරපුරක් ඉන්නවා. ওই විදිහට එක එක පරපුරවල් මේ තියෙනවා. ඊළඟට වීදී බණ්ඩාර සෙනවියන්ගේ ලේකම් දුරේ දරපු අය ලේකම් ලියනගේ කියලා ඒගොල්ලන්ට දුන්න උදේස ලියන ගොඩ කියලා කියන්නේ. වීදී බණ්ඩාර සෙනවියන්ගේ ඒ හමුදාවේ ප්‍රධානියෙක් මුස්ලිම් එක්කෙනෙක්. ඒතකොට ඒගොල්ලෝ මේ ඇහිලා පදිංචි වෙලා දැන් අවුරුදු 100 ගානක් මුළුල්ලේ මේ පැලැඳේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් යුක්තව. අන්න ඒකයි වටින්නේ. වෙනතන් වල මුස්ලිම් ජනතාව ඒ සිංහල අයයි අනිකුත් අයයි නොයෙකුත් වාද වේද කලකෝලහල ඔය තියෙනවා. පැලැඳේ විදිහේ මොකක්වත් නැහැ. එකම
ගම්වාසීන් එකම සහෝදර පිරිසක් හැටියට අපේ සිංහල මුස්ලිම් අය දෙගොල්ල බොහොම සුහදව ජීවත් වෙන. ඒක මුළු රටට ආදර්ශයක් හැටියට තමයි මම දකින්නේ. මෙන්න මේ විදිහට පාරම්පරික වශයෙන් අවුරුදු මම හිතන 3-400කටත් වඩා ඈත අතීතයේ ඉඳලා ජීවත් මිනිස්සුන් ජීවත් වෙච්ච ප්‍රදේශයක් පැලෑඳ. විවිධ අවස්ථාවලදී විවිධ ඓතිහාසික ගවේෂකයෝ ඇහිලා විවිධ තොරතුරු හොයාගෙන යනකොට දැන් අර මේ කෞතුකාගාරයේ තියෙන කෞතුක භාණ්ඩ ඒ ඔක්කොම මේ ප්‍රදේශයෙන් හමු වෙච්ච දේවල්. මේ ප්‍රදේශයෙන් ඉස්සර මේ ප්‍රදේශයේ මේ පතල් කැපුවා මැණික් ගරහනේ පතල් කපපු පතල් වලින් හම්බු වෙච්ච දේවල් තමයි මම ওই මුදල් වලට අරගෙන අර තැන්පත් කළා තියෙන්නේ. ඊළඟට විහාරස්ථානය ගැන කතා කරනකොට මේ විහාරස්ථානය ගැන කතා කරනකොට මත දෙකක් තියෙනවා. එකක් තමයි මහනුවරෙන් පාත රටට උපසම්පදාව ගෙනාපු වෙලාවේදී කෝට්ටේ රජමහා විහාරස්ථානයේ උපසම්පදා මංගල්‍ය ආරම්භ කරපු වෙලාවේදී 21 නමක් උපසම්පදා වෙලා තියෙනවා. ඒ 21 නමකේ එක නමක් තමයි පැලෑඳේ රතනපාල කියන හාමුදුරුව. ඒ පැලෑඳේ රතනපාල හාමුදුරන් වහන්සේ නිසා පැලෑඳ රජමහා විහාරස්ථාන ආරම්භ වුණා කියලා එක මතයක් තියෙනවා. තව මතයක් තියෙනවා කෙසෙල් හේනාවේ රජමහා විහාරස්ථානයේ වැඩ සිටපු ඉවුඩුගොඩ පියදස්සේ කියන හාමුදුරුව. ඒ ඉවුඩුගොඩ පියදස්සේ කියන හාමුදුරුව වැඩම කළා. ඒක එතකොට වස් කාලයට විතරයි. ඔය උඩහ තියෙනවා පන්සල් ගොඩැල්ල කියලා එකක්. ඒ පන්සල් ගොඩැල්ලේ తాවකාලික ගෙයක් හදලා ඒකෙදී තමයි වස්සසලා තියෙන්නේ. නමුත් ඒක ගං අතුරට යට වෙනවා. මහා ඝන කැලෑවල් අලිහිතන් ඉල්ල තියෙනවා. අපේ ලොකුහරණ වහන්සේ සාහන් කළා ලොකුහරණ වහන්සේ කාලේ පහ මේ ප්‍රදේශය අලිහිල්ලා තියෙනවා. ඒ මහා ඝන කැලෑවල්. එතකොට උන්වහන්සේ ඒ පියදාසි හාමුදුරුව මෙහාට වැඩපු වෙලාවේදී කියලා තියෙනවා අපි කවදාක අඳුරන්නේ නැති විශාල ගහක් තියෙනවා කියලා බෝදෙන්නවා. හොඳයි මං ඊළඟ සැරේ එනකොට එතනට යන්න පාර සකස් කළා තියෙනකොට එතකොට උන්වහන්සේ මේ ගමේ සිටපු දායකයාත්ව ඇහිල්ලා බල මේක තමයි බුදුහරණාංශයේ බුද්ධත්වය අවබෝධක බෝධීන් වහන්සේ කියලා දැකලා මිනිස්සුන්ට කරුණු පැහැදිලි කළා දුන්නා. අන්න කරුණු පැහැදිලි කළා දුන්නට පස්සේ තමයි විහාරස්ථානේ මෙතනට ආරම්භ කළා දී. අවුරුදු 100 ගණනක් වෙනවා. එතකොට සඳහන් වෙන වීදියේ බණ්ඩාර මහසෙනවිතුමා රෝපණය කරලද බෝධින් වහන්සේ නමක් හැටියට තමයි අද අපි පිළිගනු ලබන්නේ. අනිත් කාරණේ තමයි වීදියේ බණ්ඩාර මේ පත්තිනි දෙවියන් අදහපු එක්කෙනෙක්. ඒ පත්තිනි දෙවියන් අදහපු නිසා පත්තිනි දේවාල කීපයක් මේ ප්‍රදේශයේ තියෙනවා. රබලිය දේවාලය කියලා එකක් තියෙනවා. ඊළඟට කපුගෙදර දේවාලය කියලා තව එකක් තියෙනවා. ඊළඟට අඹේගොඩ දේවාලය කියලා එතකොට මේ දේවාල තුන අන්නවන්න සම්බන්ධතාවයක් පවතිනවා. එතකොට වීදියේ බණ්ඩාර සෙනෙවියන්ගේ කාලේ ඉඳලා ඔය පත්තිනි දේවියන්ව අදහපු කියන්නේ ගරු කරපු එයාට පූජෝපහාර දක්වන ජනතාවක් මෙහෙ ඉඳලා තියෙනවා. මෙන්න මේ විදිහට අපට බැහැර කරන්නට බැරි හැඟවිච්ච ඉතිහාසයක් තියෙන ගමක් තමයි පැලඳ කියලා කියලා. වීදියේ බණ්ඩාරගේ කාලේ මෙතන එතකොට මහා ඔය මාර ඔයගොල්ලන්ට ඈතට දකින්න හම්බුයි අර එයා පැත්තේ තියෙන ගල්කණු මාලිගාව. එතකොට ඒක ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රධාන දොරටු තුනක් තියෙනවා. මොර පිටිය වුණා. මොරගල වුණා. මොරකාව මෝල්කාව වුණා. කියන්නේ සතුරන් එනවා දැකලා සතුරන්ට විරුද්ධව සටන් මෙහෙවලා තියෙන ස්ථාන තුනේ තමයි. එතකොට මෙන්න මේ ආකාරයට මහා ප්‍රබල සම්බන්ධතාවයක් තියෙනවා. අනිත් එක පැලැන්ද කියලා බේසමක් වගේ ගමක්. වටේටම කඳු. කොයි පැත්තෙන් බැලුවත් කඳු වලින් වට වෙලා තියෙනවා. ඒ කඳු වලින් වට වෙලා පහත් භූමියක මේ ස්ථානය අනිත් එක ඒ කාලේ යුගයේ හැටියට රජ කෙනෙක් නුසුදුසු තැනක තමන්ගේ මාලිගාව හදාගන්නේ නැහැ. සුදුසු තැනක් බලලා එදා සුදුසුන මේ ස්ථානේ කියලා තේරුම් අරගෙන එයා ඒ මාලිගාව හදලා තියෙනවා. එතකොට මේ මාලිගාවේ හිල්ල තමයි ඔය සියලුම යුද්ධ මෙහෙවලා තියෙන්නේ. එතකොට ඒ ඓතිහාසික වශයෙන්
නමුත් අද ඉතිහාස තොරතුරු ඔක්කොම යට වෙලා තියෙනවා. දැන් මේ ගැන කතා කරනකොට හේමපාල මුනිදාස මහත්මයා ලියපු පොතක් තියෙනවා කෝට්ටේ ව්‍යාග්‍රයා කියලා. ඒ කියන්නේ වීදියේ බණ්ඩාර පිළිබඳව තමයි ඒ වීදියේ බණ්ඩාරගේ චරිත කතා වේගෙත් තියෙන්නේ. පාලින්ද නුවර නොහොත් පැලෑඳ නගරයේ අතීතය සොයා අපි තවත් දවසක සංක්‍රමණය කරමු.